අයිබුවන් ඔබ එක්වන්නේ අද දින මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල තව කොවිඩ් මරණ දෙකක් ගම්පහින සහ පානදුරින් වාර්තා වේ මරණ ගණන 22ක් දක්වා ඉහළට ඔරල් පොලිසියේ තවත් 7 දෙනෙකුට කොවිඩ් කැගල්ලේ ආසාදිතයන් ඉහළට ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවන්නේ දිස්ත්‍රික් ලේකම් රජීන් ඉල්ලයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු ඇරඹේ දමුල්ලට ගෙන එළිවලු අලෙවි කරගත නොහැකිව ගොවීන් අපහසුතාවේ ගෝලීය කොවිඩ් ආසාදිතයන් 4 කෝටි 68 ලක්ෂයේ ඉක්මවද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ස්වයන් නිරෝධායනේ මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ ගම්පහ හේනේගම පදිංචි 40 හැවිරිදී පුද්ගලයෙකු සහ පානදුර පදිංචිව සිටි 27 හැවිරිදී තරුණයෙක්. ගම්පහ හේනේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකු පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට වැලිසර ලයිරෝහල වෙත ඇතුළත් වී තිබුණේ 1 ඔක්තෝබර් 23 වනදායි. ඔහු ප්‍රතිකාර ලැබුව වාට්ටුවේ තවත් අයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් ඔහුව වෙනත් වාට්ටුවක් වෙත මාරු කර තිබුව අතර 1 ඔක්තෝබර් 25 වනදා ඔහුව PCR පරීක්ෂණයකට යොමු කර තිබුණා. එම PCR වාර්තාව අනුව ඔහුට COVID-19 ආසාදනය වී නැතයි තහවුරු වූ අතර ඔක්තෝබර් 29 වනදා ඔහු රෝහලේ සිට යලි නිවස වෙත පිටත් කර තිබෙනවා. පසුව හටගත් ශ්වසන අපහසුතාවක් හේතුවෙන් 31 වනදා ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණේ නිවස සිටීමේයි. පසුව මල්වතු හිරිපිටියේ පොලිස් නිලධාරින් විසින් අදාළ මෘතදේහය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කරන අතර මෘත ශරීරයෙන් ලබාගත් සාම්පල මගින් සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහුට COVID-19 වෛරසය ආසාදනය වූ බව තහවුරු වුණා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේ කසගහවත්ත ආදාහනගාරයේදී සිදු කෙරුණේ නිරෝධායන රෙගුලාසිවලට අනුකූලවයි. පෙනහළු ආබාධයකින් පෙළෙන රෝගියෙක් ඔහු වැලිසර රෝහලෙන් ප්‍රතිකාර අරගෙන තියෙනවා ඊට පස්සේ ගෙදර ආවට පස්සේ තමයි 31 නැති වෙලා තියෙන්නේ. එතන මේ ගෙදර වෙච්ච මරණය අවසන් කටයුත්තේ නිරෝධායන නීති වලට අදාළව සිදු වෙනවා. මේ අතර 31 වෙනිදා පානදුර මූලික රෝහලට තුලත් කිරීමේදී මේගිය රෝගියෙකුගේ පශුවත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. පානදුර පදිංචි 27 වැනි තරුණයෙකු වන ඔහුගේ මරණය සියදිවි විනාශ ගැනීමක් හේතු වෙන සිදුවක් ලෙස වාර්තා විය යුතුයි සඳහන්. ඒ අනුව මේ මෙරට 22 කොවිඩ් ආසාදිත රෝගියෙකුගේ මරණයේ ලෙස වසංගත රෝග විද්‍යාංශය තහවුරු කරනවා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 397ක් වන අතර ඔවුන්ගේ දිස්ත්‍රික් ව්‍යාප්තිය අනුව වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 179 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 93 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 33 දෙනෙකු, කැගල දිස්ත්‍රික්කයෙන් 19 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු, මහනුවර සහ මරකලපුව දිස්ත්‍රික්කවලින් 5 දෙනෙකු වගින්, ගාල්ල සහ පොත්තලම දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 2 දෙනෙකු වගින්, මාතර, හම්බන්තොට, ත්‍රිකුණාමලය, රත්නපුර, පොළොන්නරුව, මන්නාරම, අනුරාධපුරණ දිස්ත්‍රික්කවලින් 1 ආසාදිතයෙකු වගින් වාර්තා වුණා. නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයන් ගණන 41ක්. පෑලේගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් ලෙස හඳුනාගත් කඩවත, මහර, බේගම, මේගමුව, ජායලන ප්‍රදේශවල මාරු වෙලෙන්දන් 50 දෙනෙකු පමණ කඩවත ප්‍රධාන බස් නැවතුම් පොළ වෙත රැස් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ පියවර ගත්තා. මේදිගම තවලම්පිටිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සේවය කළ පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. කෙසේ වෙතත් එම වැඩිහිටි නිවාසයේ වෙසෙන වෙනත් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නැහැ. අදාළ ආසාදිතයාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් සිය දෙනෙකු ස්වයං නිරෝධායන සඳහා යොමු කර සිටිනවා. පොසිටිව් වෙලා ඉන්න පුද්ගලයා එහි සේවකයෙක්. ඒ පුද්ගලයා රෝගීන් ජීවත් වෙන වැඩිහිටියන් සමග සම්බන්ධතා පවත්තලා ඇති බවක් අපිට පෙනී යන්නේ. ඒ නිසා දැනට ඔහුගෙන් රෝගය ඒ වැඩිහිටියන්ට පැතිරෙන්න අවදානමක් අපිට පේන්නේ නැහැ. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වැඩි වශයෙන් වර්තාවන ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටිනවා. අද වෙන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය ගත්තොත් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 104ක් බවට පත් වෙලා තිබෙනවා. මාවනෙල් පාසලෙන් කොට්ටාසේ තමයි වැඩිම ආසාදිත සංඛ්‍යාවක් අපිට වාර්තා වෙන්නේ 26 දෙනෙකු. ඒ වගේම බුලත් ගොහපිටිය පාසලෙන් කොට්ටාසේ 14 දෙනෙකුත්, කෑගල්ල පාසලෙන් කොට්ටාසේ 15 දෙනෙකුත්, දෙහිවල පාසලෙන් කොට්ටාසේ 12 දෙනෙකු වශයෙන් තමයි ප්‍රධාන වශයෙන්ම අපිට වාර්තා වෙලා තිබෙන්නේ. බුලත් ගොහපිටිය සහ මාවනෙල් කොට්ටාසවල
පයිසබයි සභාපතිතුමන්ලගින් ඉල්ලීමක් ආවා මෙම තත්ත්වයටයක් ව්‍යාප්ත ලෑන තත්ත්වයක් තියෙන නිසා එය සඳහා නිරෝධායන ඇඳින් නීතිය ඒ ප්‍රතිවිරෝධ පනවමු කියලා අපි සම්බන්ධව මේන විට රුවේ ජාතික මට්ටමේ කමිටුව සඳහාත් ඒ වගේම ගරු ආණ්ඩුකාරතුමා විසින් තීරණ කරලා තිබෙනවා ඒ සම්බන්ධ අවශ්‍ය තීරණ ඉහළ මට්ටමින් ගනි කියලා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පොලිසිය සඳහා ගරු ආණ්ඩුකාරතුමත් මෙතෙමතුනොත් ඉල්මක් කරා පොලිසිය ගම්පා දිස්ත්‍රික්කයෙන් මේ දිස්ත්‍රික්කයට එන සංකාව සීමා කිරීම සඳහා වැඩපිළිවෙළක් ගන්න කියලා ඒ වගේම දිස්ත්‍රික්කයේ අපි තීරණක් මෙහොම කමිටුවෙන් ගත්තා සීලුම නිවාඩුනේ කේතන සහ නවාතැන් පොළවල් වසා තැබීමටත් ඒ වගේම නිරෝධායන ප්‍රදේශ සහ මේ රෝගීන් වාර්තා වුණු වැඩි වශයෙන් වාර්තා වුණු ප්‍රදේශවල සති පොළවල් පැවැත්වීමත් නැවත දැනුම් දෙන තුරු තාවකාලික අත්හිටීමකට අපි තීරණය කරා රත්නපුර කිරියල්ල ප්‍රාදේශීය ලේකම් බර ප්‍රදේශයේ සුවන් නිරෝධායන සඳහා යොමු කර සිටි 32 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් COVID-19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා ඉන්න එක්කයි කොළඹ වරායේ නැවතටාගංගනේ ආශ්‍රිතක වන අතර අනෙක් පුද්ගලයා පෑලියගොඩ COVID පොකුරේ ආශ්‍රිතෙක් මෙතරෙකුත් 29 වෙනිදා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වූ කුලිරත්‍රයේ දුරකට COVID-19 වෛරස් ආසාදිනේ වී ඇතැයි PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා ඔහු කොළඹ වැල්ලවත්ත මොරටුව ආදී ප්‍රදේශවල මගින් ප්‍රවාහනය කළ කුලිරත්‍රයේ දුරෙක් වන අතර ඔහුගේ ආශ්‍රිතයන් සුව ගැනීමට සෞඛ්‍යංශ කටයුතු කරමින් සිටිනවා ඔහු ප්‍රතිකාර සඳහා ඉරණවිල රෝහල වෙත යොමු කරනවා බොරැල්ල පොලිස් තහනමේ තවත් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා එනු COVID ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන් ගණන 135ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 112ක නිරෝධායන ඇදිරි නීතිය අද උදෑසන 5 සිට නොවැම්බර් 9 වෙනිදා උදෑසන 5 දක්වා දීර්ඝ කෙරුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ බස්නාහිර පළාතට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමටත් කුරුණෑගල නගර සභා සීමාවටත් කුලියාපිටිය පොලිස් වසමටත් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක පවයි. බස්නාහිර පළාත ඇතුළුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමට සහ කුලියාපිටිය පොලිස් වසමටත් කුරුණෑගල නගර සභා සීමාවටත් ලැබෙන 9 වන දින අලුව 5 දක්වා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. පසුගිය 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට අද අලුව 5 දක්වා බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට පියවරගත් අතර COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යාමත් සමග ඇදිරි නීතිය අද අලුව 5 සිට යළිත් පැනවීමට පියවර ගනු ලැබුවා. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පනවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ අතර ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශයන්හි විභාග සඳහා පිනේ සිටින සිසුන්ට ඒ සඳහා අවසර හිමි වෙනවා. අතර උසස් පෙළ විභාගයට නම් කිසිම ආකාරයක මේක බාධාවක් වෙන්නේ නැහැ. ඔබ කියන ආකාරයේ වෙනත් පුද්ගලික විභාග තියෙනවා නම් අපි දන්නවා පොලිසිය විභාගයට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ. හැබැයි ඒ සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් පොලිසිය නැති වෙන්නේ නැහැ. ඒ ගැන නිශ්චිත ලියවිල්ලක් අපට ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණොත්. නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අදත් ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. පනවතුගොඩ පොලිසිය පාස කරගෙන ආවොත් එතන යන්න දෙන්න. අඩුම ගන්න වාලා මෙහෙම එයා ඔෆිෂල් එකට ගිහින් ඉදිරිපත් කරා කියලා ඩොකියුමන්ට් එකක් හරි තියෙනවා නම් සානු කම්පියුටර් සලකා බලලා යවන්න පුළුවන්. ඒක අරගෙන එන්න එමුනොත් අපි මේ අවස්ථාවක් දෙන්න. ලවුස් එක මහත්තයා ඔතන තියාගන්න මෙහෙ දියෙන්නේ. ඔස්ක දින අද්දකට දාගන්න. දැන් ඔයා කැමරේ ගෙනියන්නේ කෙසේකට ගෙනියන්නේ? ඊපස්සේ මේ මනුස්සයාට වාසියට හැදලා තිබ්බොත් වාඩක් තිබෙනවා මේ ලොක් එක දාගන්න මිස්සනේ. ඒ අවශ්‍ය කාරණාවන් නම් අදාළ පොලිස් බල ප්‍රදේශයෙන් ගිහින් ලෙවෙන්න පාස්සයක් හදාගන්න. හැල්ල ගිහින් ලෙවෙන්න මේ හොමගම් පොලිසියෙන් පාස්සයක් හදාගන්න. එමෙන්ම බස්නාහිර පළාතේම නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කිරීමත් සමග පිටකොටුව මැනින් පොදු වෙළඳ පොළ එළඹෙන 9 වෙනිදා දක්වා වසා දැමීමට තීරණය කළ බව මැනින් පොදු වෙළඳ සමිතියේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජීත් මහතා පවසනවා. ඊළඟ සතියේ සඳුදා දිනය තමයි මැනින් වෙළඳ පොළ දැනට විවෘත කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ අතර නිරෝධායන ඇදිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ග උපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරෝධායන ඇදිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සඳහා හෝ අවසරලත් වැඩවල නිරත නොවන්නේ නම් නිවසින් පිටවීමට අවසර ලබා ඇත්තේ පුද්ගලින් දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනය භාවිත කිරීමේදී ආසන ධාරිතාවයෙන් 75%ක් දක්වා මගින් ප්‍රවාහනය කිරීමට අවසර ලබා දී ඇති අතර පුද්ගලික කුලී රද සේවාවලදී එය ආසන ධාරිතාවයෙන් 50%කට සීමා කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
පෞද්ගලිකංශයේ කාර්යාලය සහ වෙනත් කාර්යාලය සඳහා අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයේ සමග කටයුතු කළ යුතු අතර නිවසේ සිට වැඩ කිරීමට හැකි සේවකයන් සඳහා එසේ කිරීම ඉඩ ලබා දිය යුතු වෙනවා. මංගල උත්සව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව උපරිම වශයෙන් අමුත්තන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විය හැකි අතර අවමංගල උත්සව සඳහා උපරිම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකුට සීමා විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. නිරෝධායන ඉදිරි නීතිය පනවන නොමැති ප්‍රදේශවල ගෘහස්ත උත්සව, එලිමහන් උත්සව, මහජන රැස්වීම, සනකෙලි, සංගීත සම්දර්ශන, විරල සාද, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාලා පවත්වාගෙන යාමට අවසර නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා. තොග වෙළඳුන් සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අද සිට බලපත්‍ර නිකුත් කරන බව පොලිසිය පවසනවා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවා සඳහා බලපත්‍ර නිකුත් කිරීම අද ආරම්භ කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළා. අනිකුත් දිස්ත්‍රික් ලේකම් වරුන් සමග සම්බන්ධීකරණය කරලා වෙළඳ මධ්‍යස්ථාන සඳහා ද්‍රව්‍ය සපයන වෙළඳුන්ව කොළඹට ගෙන ඇවිල්ලා ඔවුන්ගේ වෙළඳ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමටත් අපි අවශ්‍ය ආහාර බලපත්‍ර නිකුත් කිරීම සිද්ධ කරනවා. එළවලු වෙළඳු වෙන්න පුළුවන් අනිකුත් වෙළඳුන්ගේ ලොරි රථ අපි කොළඹ මහනගර සභා ක්‍රීඩාංගණය වෙන් කරගෙන තිනවා. එතන ඉඳන් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳුන්ට අදාළ තොග වෙළඳුන්ට භාණ්ඩ නිකුත් කිරීම සිදු කළා. ඒ තොග වෙළඳුන් හරහා අනිකුත් ප්‍රදේශවලට අර ජංගම වෙළඳ රථ මගින් ඒ අවශ්‍ය ආහාර රව ටික එළවලු ඒ ටික යොමු කරන්නට මේ වෙනකොට ක්‍රමවේදය සකස් කරලා තිනවා. මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන්ුත් අපිට විශාල සහයෝගයක් ලැබෙනවා. ප්‍රදේශවල ඉඳලා තොග වශයෙන් එන අයට යම් ඩෙස්ටිනේෂන් එකකට යම් තැනකට එන්න කිසිම බාධාවක් නැහැ. ඒ සඳහා බලපත්‍ර නිකුත් කරනවා. දීවර අයටත් එහෙමයි. තොග වශයෙන් එහෙම පැමිණලා එක තැනකට එන්න පුළුවන්. කොළඹ හරි කළුතර හරි ගම්පහ හරි තෝරාගත්ත තැනක අපේ තියෙන මාර්ග බාධක වලටත් අපි ඒක ගැන දැනුම් දීලා තියෙනවා. කෙසේ වෙතත් අද දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේට ගොවීන් විසින් රැගෙන ආ එළවලු කිලෝ ලක්ෂ 30ක පමණ ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකි විය තැයි වෙළඳ සංගමේ සභාපති චන් ඇරෑවුල මහතා පවසනවා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 5000 සහන මුදල ලබා ගැනීමට අදාළ ටෝකන් පත්‍රය රැගෙන යාමට බොහෝ පිරිසක් ගණේමුල්ල උතුර ග්‍රාමීණ නිලධාරී කාර්යාලයට අද පැමිණ සිටියා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු වද අද එම ස්ථානයේ දක්නට ලැබුණේ මෙවන් දිගු පෝලිමක්. ප්‍රාදේශීය ගෝලීය කොවිඩ් ආසාදිතින් ගණන 4,68 ලක්ෂයේ ඉක්මවා යද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් ග්‍රේබියාසෙස්ද කොවිඩ් ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයකට ලක් වෙමින් සිටින බව අද වාර්තා වුණා. ගත වූ දිනේදී යුරෝපා කලාපයෙන් ආසාදිතයන් 224,000 ඉක්මවා වාර්තා වුණා. දෛනික ආසාදිතයන් 46,290ක් හඳුනාගෙනුණු ප්‍රංශය කලාපයේ වැඩිම පීඩාවට පත්වති රාජ්‍ය බවට පත්ව තිබෙනවා. එංගලන්තයේ සති 4කට වසා දැමීමට සූදානම් වෙද්දී අද අනාවරණය කෙරුණේ විලියම් කුමරු පසුගිය අප්‍රේල් මාසයේදී කොවිඩ් රෝගයට ගොදුරුව සිට ඇති බවයි. රටේ ජනතාව අනවශ්‍ය කම්පනයකට ගොදුරු වීම වැළැක්වීමට 38 හැවිරිදි කුමරු සිය රෝගීත්වය සංගවා සිට ඇති බවයි වාර්තා වන්නේ. ගෝලීය වසංගතයෙන් වැඩිම පීඩාවට පත් රාජ්‍යවන ඇමරිකාවෙන් මේ වන විට ආසාදිතයන් 95 ලක්ෂයකට ආසන්න පිරිසක් හමුව තිබෙනවා. මෙවන් අසීරු පසුබිමක ඇමරිකාවේ ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ අවසන් රැලි කිහිපයක් රට පුරා ප්‍රාන්ත කිහිපයක ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. විපක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ගේ මැතිවරණ රැලි දුරස්ත කරන සීමාවලට මුල්තැන ලබා දෙමින් සංවිධානය වී තිබුණත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසන් මැතිවරණ රැලි කොවිඩ් පාලන සීමා කිසිසේත් නොතකමින් පැවැත්වුණු ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙතර කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රියාසිස් ස්වයං නිරෝධායනය සඳහා යොමුව තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි. විරාමෙන් අනතුරුව තවත් පුවත් බලාපොරොත්තු වන්න. එක්ව ආරම්භ කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ විශේෂ ක්‍රියාන්විතය නවවැනි දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ වේයන්ගොඩ ප්‍රදේශය ආවරණය කරමින්.
COVID-19 व्याप्ति निसा पनवायत्ति निरोधायन एंदिरनेति हेतुविन असरन वू जनतावट अत्यवश्य आहार द्रव्य बेदादीमे वेंडपिरिगलाक मनुसा देरन सहा डायलोग आयतनेक्व पसुगेदा आरंभ कला अद एहि नववन दिनयै मेम वेडसटहन अद क्रियात्मक करुणे वेयंगोड कूरिकोट्टुव प्रदेशवे आश्रितवाय සද්දේරණායතනයේ සහ ඩයලොග් ආයතනයේ එකමුතුවෙන් පීඩාවටපත් ජනතාවට සහනමාළු බෙදා දීමේ ව්‍යාප්තිය යටතේ මගේ කොට්ටාසෙටත් සහනමාළු 50ක් ලැබුණා. ඉතින් ඒ සඳහා මේ ආයතනවලට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේ. මනුසද්දේරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. දැන් තවත් පුවත් කිහිපයක් නොච්චාගම හොරිබිල හුණුබිලගම ප්‍රදේශයේදී ඊයේ පෙරවරු වෙසදු වනාලි පහර දීමකින් 75 හැවිරිදි දෙදරුමක් ජීවිතක්ෂයට පත් වුණා. මොණරාගල කොට්ටාෂ අපරාධ විමර්ශනාංශන නිලධාරින් විසින් මොණරාගල නගරය ආසන්නයේ සිදු කළ විශේෂ වැඩලීමකදී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුක්ත හෙරොයින් ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සිය බාහිරටගෙන තිබෙනවා. අදාළ හෙරොයින් තොගේ සම්පතේ තබාගත් වයස අවුරුදු 24ක සහ 26ක පුද්ගලින් දෙදෙනෙකුට අතරින් ගොඩගෙන ඇති අතර ඔවුන් මද්රව්‍ය ජාවාරම්වල නිරතවන්නන් බවට අනාවරණය වී ඇතේ. කතරගම කතගම වැවාසන්නේ කතගම වනජීවී නිලධාරීන් සහ දඩයම් කරුවන් තිදෙනෙකු අතර ඊයේ රාත්‍රියේ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. මුවන් දෙදෙනෙකු දඩයම් කළ දඩයම් කරුවන් පිරිසක් සමග සිදුව වෙඩි හුවමාරුවේදී වනජීවී නිලධාරීන් එල්ල කළ වෙඩි පහරකින් එක් දඩයම් කරුවෙකු තුවාල ලැබුවා. ඔහු මේවන විට හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතර අනෙක් දඩයම් කරුවන් දෙදෙනා වෙඩි හුවමාරුව අතර දුරදී පලා ගොස් තිබෙනවා. විරාමෙන් අමරිකානු ජනාධිපතිවරණය හෙටට යෙදී තිබෙනවා. ඊට සමගාමීව අපේක්ෂකයන් සහභාගී වූ අවසන් ජන රැලි පසුකීදා පැවැත්ුණා. අමරිකානු ජනාධිපතිවරණයේ චන්ද්‍රය වහවත කිරීමේ අවසන් දිනය හෙටට යෙදී තිබෙනවා. මැතිවරණයේ අභියස සිය අවසන් මහජන රැලි කිහිපය පැවැත්වීමට ජනාධිපති දුර අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් පසුකී ඉරිදා පියවර ගත්තා. වේගවත් කොවිඩ් ව්‍යාප්තිය හමු වේවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලි කිහිපයක් එරට ප්‍රාන්ත පහකදී පැවැත්වුණා. මෙතර ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන්ගේ අවසන් රැලිය පෙන්සල්වේනියා හිදී පැවැත්වුණා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් ඇතුළු ඡන්දදායකයන් මිලියන 90ක් මෙවර මැතිවරණය සඳහා දැනටමත් ඡන්දය භාවිත කර තිබෙනවා. ගෙවුණු සියවසේදී එරට මැතිවරණ දිනයට පෙර වහවිත වූ වැඩිම ඡන්ද ප්‍රමාණය ලෙසත් මේ ඉතිහාසයට එක් වෙනවා. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් දුබයිහි පැවති තරගයේ කාසිය වාසියේ දිනු රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පළමුව පඳුර පහර දීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නිවිත පොන්දර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 191ක්. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් වෙන් නායක ඔයින් මෝගන් පන්දු 35කදී 6 පාර 6ක් සහ 4 පාර 5ක් සමගින් නොදෙවි ලකුණු 68ක් රැස් කළා. රාහුල් ත්‍රිපාටි ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී රාහුල් තෙවාටියා ලකුණු 25කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ලකුණු 192 ගිලක්ක හඹායම සඳහා පිටට පිවිසි රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම නිවිත පොන්දර 20 අවසානයේදී කඩලු 9ක් දැවී රැස් කළේ ලකුණු 131ක් පමණයි. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමෙන් වෙන් ජොස් බට්ලර් පන්දු 22කදී 6 පහරක් සහ 4 පාර 4ක් සමගින් ලකුණු 35ක් රැස් කළා. රාහුල් තෙවටියා පන්දු 27කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 31ක්. පන්දු යැවීමේදී පැට් කමින්ස් ලකුණු 34කට කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණා. සියලු ජංග මුද්‍ර කතන ජාල ඔස්සේ අද දිනන කේටි පණිවිඩ සේවාව හරහාද තොරතුරු එසමින් ගෙනෙන අතර ඒ සඳහා ඔබට ලියාපදිංචි විය හැකි. ඒ අනුව ඔබගේ ජංග මුද්‍ර කතන ජාල ඩයලොග් මොබිටෙල්